අයිබුවන් සුබ දසනක් හැමෝටම වාසනාව දසක් ආදරණීය දසක් ප්‍රාර්ථනා කරනවා මෙරද වගේම අපි සූදානම් වෙන්නේ ඔබේ රුවට ඉඩක් ලබා දෙන්නට ඔබේ පැහැපත්භාවය ඔබේ සුන්දරත්වයේ පිළිබඳව කතා බහ කරන්නට හැමදාමත් ලයිෆ්ස්ටයිල් ආරාමයේ පිළිබඳව කතා බහ කරනවා අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ පරිපූර්ණ පෝෂණ සත්කාරය බයෝවීටා පිළිබඳව කතා බහ කරන්නටයි මේ පිළිබඳව අපි අද දවසේ කතා බහ කරන්නට මැදිරියට කඳවාගෙන ආවා 2012 මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ග්ලෝබල් ඒෂියානි ඩයනාවත් ඒ වගේම වෛද්‍ය සජානි පෙරේරා වෛද්‍යතුමියවත් අපි අද දවසේ සම්බන්ධ කරගත්තා अत्यावश्यक एक ब्यूटी कंपटीशन पेजेंट तीन ब्यूटी बलाकोटे चवी कल्याण गुडाक नोने थिंग अभी मेह हिरोन गुडाक हाँ मेन अपे हमट ई थिंग अरवा तरंगे अद्दी स्किन ग्लोइंग आगे मगे अरम नोने की मगे स्किन अन्वन गति दिना खाली मुकद अभी गुडाक मेहे हिरो किरण वाट अहुन अभी एलियटे अद्दी फोटो शूट्स मनाथ अंतर्जा वर्षन मर क्या मगे तीन स्किन के ग्लोइंग के वेडिकर तरंगे ऐ मीन मगे तीन सेल्फ कॉन्फिडेंट की वेडिक विन वकील मंग हितु आई थिंक एक वेडिकर गई बायोटा प्रोडक्ट अंतर्गत බලපාන්නේ කියන කාරණාවන් පිළිබඳව. ඔව් දනංජය ඇත්තටම ඒෂිනි මහිතන ගන්නකොට මම දන්න දැන හිටදී කියලා ඒකේ තියෙනවා බීටා කැරටින් කියලා සංගතක. මේක ඇත්තටම සංගතක මම හිතන්නේ 15ක් 20ක් විතර තියෙනවා ඇත්තටම කෙනෙකුට හොඳ ස්කින් කලර් එකක් කෙනෙක් ග්ලෝ එකක් විතරක් නෙමෙයි කියන්නේ මම හිතන්නේ කොණ්ඩෙට නියපොතු වලට ඒ වගේම ඇස් වලට ඒ වගේ කියන්නේ සුවිශේෂී ඌ ගොඩක් උපකාරී වෙන සංගතක ගොඩක් තියෙනවා නමුත් ධනංජය විශේෂයෙන් අහපු නිසා මේ ග්ලෝ එක කොහොමද ඇති වෙන්නේ කියලා මම එක්ස්ප්ලেইন කරොත් ඇත්තටම ඒක විද්‍යාත්මකව ඇත්තටම බීටා කැරටින් කියන්නේ කැරටිනොයිඩ් ජාතිය. කැරටිනොයිඩ් ඇත්තටම ගොඩක් තියෙනවා මම හිතන්නේ 500ක් විතර කැරටිනොයිඩ් තියෙන වලින් ඔය ඇල්ෆා කැරටින්, ලුටීන්, සිස්ටීන්, සෙමාසැන්තයින් අර ඒ වගේ ගොඩක් තියෙනවා. නමුත් බීටා කැරටින් ඇත්තටම සුවිශේෂී වන්නේ කටි අහලා ඇති මේ ඔය කැරටින ගොඩක් තියෙන බීටා කැරටිනොයිඩ් ඇත්තටම ඒ මොකද බීටා කැරටිනොයිඩ් කියන එක තමයි පළතුරු වලට ශාක වලට කලයක දෙන්නේ කියන්නේ කලයකිනුත් කහපාට තැඹිලි පාට හා රතු පාට කියන මේ පාටවල් ලබා දෙන්නේ පළතුරු වලට බීටා කැරටිනොයිඩ් කියන එක. ඉතින් කියනවානේ කැරට් කන්න කහපාට පළතුරු කන්න ලස්සන වෙන්න ඕන නම් කියලා. අනික අපේ වගේ ස්කින් කලර් එකක් තියෙන මොකද අපි ගොඩක් සුදු ස්කින් කලර් එකක් තියෙන කට්ටිය නෙමෙයි නමුත් එක බ්‍රවුන් කලර් එකක් තියෙන. මේ බ්‍රවුන් කලර් එකට ඇත්තම කහපාට තැඹිලි පාට වගේ වැටුනහම හරි රන්වන් පාටක් ලබා දෙනවා. මම හිතන්නේ ඒක තමයි ග්ලෝ එක කියලා කියන්නේ. මම හිතන්නේ බියුටි පේජන්ට් එකේ ගොඩක් අද කාලේ බලන්නේ ඇත්තටම කියන්නේ සුදුහමමත් නෙමෙයි. මොකද ආසියාතික රටවල කට්ටිය යනවනේ. දැන් ඉන්දියාවනත් අපිට වඩා ටිකක් පාටයි. නමුත් මම හිතන්නේ ඩොක්ටර් ගොඩක් බලන්නේ ග්ලෝයින් එක ස්කින්. ග්ලෝ ස්කින් කියන්නේ පිරිසිදු ස්කින් එකක් තියෙන නමද පැචස් නැතුව ඒ කියන්නේ ඒක රන් බැබලෙනවා දෙයකින්ක සුදු පාට දුඹුරු පාට කළු පාට ඒ කියන්නේ ඒ ඒ පාටකින් තොරව බලන්න යාට හොඳ හෙල්ති ස්කින් එකක් තියෙනවා දෙය කියන එක. ඉතින් එතනදි මම හිතන්නේ ඒෂණීට ගොඩක් වැදගත් වෙලා ඇත්තේ බීටා කැරටිනොයිඩ් ජාතිය. ඉතින් එහොම තමයි රන්වන් පැහැකට බයවීටා උපකාරී වෙන්නේ. ඔව් අපි බලමු ඒෂණී මේ මිස් ග්ලෝබල් තරගයට යාමට පෙර සූදානම් වූ අයුරු අපි දර්ශන කීපයක් සූදානම් කරගෙන තියෙනවා. අපි බලලා නැවත කතාවට සම්බන්ධ වෙමු.
ඒෂනි දැන් ඔබ ඔය සරසන රූපලාවන ශිල්පිනියත් බයෝවිටා පිළිබඳව කතාබහ කරනවා ඉනෝකා ගොඩක් කලාවන්ට මැදිරියට සම්බන්ධ වෙලා බයෝවිටා වල තිබෙන විශේෂත්වයන් පිළිබඳව විටින් විට දැනුවත් කිරීම කරනවා අය ප්‍රවීණ රූපලාවන ශිල්පිනියක විදිහට ඇයද ඔබට මේ පිළිබඳව නිර්දේශයක් දෙන්නේ අතරම දානංශය කියන්නේ මගේ ඉන්ටර්නැෂනල් ෆැෂන් වල යන කලින් මගේ අම්මිට මේ ප්‍රොඩක්ට් එක යූස් කරා ඉතින් ඒකයි විශේෂ හේතුවක් වුණේ මගේ අම්මිට එක්තරා සාධකයක් තමයි මගේ ඇස් දෙකෙම දුටු එයාගේ ස්කින් එක බයෝවිටා යූස් කරලා එතනින් මම දැක්කා වෙනසක් ඒ වගේම ඉතින් ඉනෝකත් එක්ක මම ෂූට් එක කරද්දී උනත් එයත් රෙකමන්ඩ් කරා මොකද අන්තර්ජාතික තරඟයකට යද්දී ෆුඩ් සප්ලිමන්ට් එකක් ගන්න ඕනේ. අපි ඒ ගැන හිතන්නේවත් නැහැ ලංකාවේ බියුටි ක්වීන්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ වගේම හැමෝම බලන්නේ ගොඩක් සුදු වෙන්න. නමුත් මේ බයෝවිටා ගෝල් කියන ප්‍රොඩක්ට් එක එයත් රෙකමන්ඩ් කරා මොකද එයා ගොඩක් සුදු කෙනෙක්. නමුත් මං වගේ ටෑන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට එයා මට රෙකමන්ඩ් කරේ බලන්න පොඩ්ඩ බයෝවිටා ගෝල්ඩ් එක අරන් කියලා. ඉතින් එයා මට රෙකමන්ඩ් කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ඉතින් එයා යූස් කරන නිසා ඒක එයා අත්දකින්න හින්දා සාද කියන්නේ ප්‍රතිඵලය මට රෙකමන්ඩ් කරලා තියෙනවා ඒක. ඔව් දැන් අපි ගොඩක් වෙලාවල් වලට අපි දකින දේ තමයි දැන් මැදිරියට පැමිණෙන අයගෙන් උනත් අපි සමහර වෙලාවට සජානගෙන් මාදවි මේ භාවිත කරයි කියලා කියලා. ඒතකොට මාදවි ගොඩක් වෙලාවල් වලට මේ චිත්‍රූට රෙකමන්ඩ් කරනවා භාවිත කරන්න කියලා. ඒක හැරුණාම දැන් ඔබ ඒ වගේම සමුද්‍රා මේක වටා බහුතර පිරිසක් එකතුලා ඉන්නවා. මේ හැම කෙනෙක්ම වැඩි වශයෙන්ම කතා බහ කරනවා තමන්ගේ සමහි තිබෙන පැහැපත් භාවය පිළිබඳව. අද සමාජයේ වැඩිතුමිනි ඇත්තටම පැහැපත් භාවය ගැන කතා බහ කරන පිරිස ඇත්තටම පැහැපත් භාවය ගැන නෙමෙයි කතා කරන්නේ. සමහර වෙලාවල් වලට නිෂ්පාදනයේ අලවිය වැඩි දියුණු කර ගැනීම සඳහා පමණයි ගොඩක් වෙලාවට කතා බහ කරන්නේ. නැතුව මේ අන්තර් ගතයේ තියෙන විශේෂත්වයේ මත කෙනෙකුගේ සමේ නිරෝගීකම ගැන කතා බහ කරන පිරිස හරි අඩු යල් පයේ අතරින් බයෝවිටා අද ඉහළ තැනක ඉන්නවා. මේ ගැන ඔබතුමීගේ අදහස් මම දැනගන්නට කැමතියි. ඔව් අනිවාර්යයෙන්ම. මොකද දැන් මම උනත් වෛද්‍යවරියක් හැටියට කියන මැදිරියකට ඇවිල්ලා කතා කරන්නේ මොකද මගේත් කිසියම් හෝ කියන විශ්වාසයක් තියෙන හින්දා මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මේකේ අනික විශේෂයෙන් කියන්න ඕන මැංගනීස් සිලිකන් සෝඩියම් කියන ඒ කියන්නේ ශරීරයට වැඩි කර වැඩි මාත්‍රා වලින් ගත්තාම අහිතකර දේවල් මේකේ අඩංගු නොවන නිසා විශේෂයෙන් කියන්න ඕන මැංගනීස් වෙනයි මැග්නීසියම් වෙනයි මේකේ මැග්නීසියම් තියෙන මැග්නීසියම් ඇත්තටම ශරීරයට අපිට උපකාරී වෙනවා බෝන් ඩෙන්සිටි එකට ඒ කියන්නේ අස්ථිවල ශක්තිමත් භාවයට මැග්නීසියම් අවශ්‍ය වෙන මැංගනීස් ඇත්තටම අපි ගොඩක් තේ බොන හින්දා මැග්නීසියම් මැංගනීස් ඇත්තටම තේවලක් තියෙන. ඉතින් වැඩිපුර මාත්‍රා වලින් ගන්න එක ශරීරයට අහිතකර. ඒ වගේම තමයි සෝඩියම්. සෝඩියම් ඇත්තටම ඇයි අහිතකර වෙන්නේ? මොකද සෝඩියම් සාමාන්‍යයෙන් කියනවා හයිපර්ටෙන්ෂන් රටේම නැත්නම් අධික රුධිර පීඩනයේ තියෙන කට්ටියට වැඩිපුර ගන්න එපා කියලා. මොකද ජලාංශයක් එක්ක තමයි මේ ලුණු අපේ ශරීරයට අවශෝෂණය වෙන්නේ. අවශෝෂණය වුණාම හાર્ට් එකට කියන්නේ ජල ප්‍රමාණය වැඩි බ්ලඩ් ප්‍රමාණය කියන්නේ බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙන. ඒතකොට හાર્ට් එක පම්ප් කරන්න හරි අමාරුයි. ටිකක් වෙලා එයා හයියෙන් පම්ප් කරනවා. ඊට පස්සේ එයා මන්දගාමි වෙනවා. එතකොට හાર્ට් ෆේලියර් තත්ත්වය දක්වා කෙනෙක් යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ආහාර පෝෂණ අතිරේකයක් ගන්නකොට කිසියම් පෝෂණ අතිරේකයක් ගන්නකොට කෙනෙක් කල්පනාකාරී වෙන්න ඕන මේක මගේ මානසික සුවතාවයටත් ශාරීරික සුවතාවයටත් අහිතකර නොවන ලෙස ගන්න ඕනයි කියලා. බයෝ වීටා ගෝල්ඩ් වලින් ඇත්තට මම දකින ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඒක තමයි මොකද මං කිව්වා කලින් බීටා කැරටින් ඇත්තටම බීටා කැරටින් අර පහේ ග්ලෝ එක ලබා දෙනවා වගේම තමයි මේක ප්‍රෝ විටමින් ඒ කෙනක් එකක් විදියට සඳහන් කරන ප්‍රෝ විටමින් ඒ කියන්නේ ශරීරයේ තැම්පත් වෙලා ඊට පස්සේ අවශ්‍ය වෙලාවට විටමින් ඒ රිලීස් කරනවා. විටමින් ඒ රිලීස් කරනවා ශරීරයට. විටමින් ඒ ඇත්තටම කොණ්ඩෙට උපකාරී වෙනවා. කියන්නේ හොඳ වර්ලසක් ලබා දෙන්න නියපොතුවලට. ඒ වගේම තමයි අර ඇස්වලට රෙටින කියන්නේ රෙටිනොයිඩ් වලට මේක උපකාරී වෙනවා. මොකද ඇස කෙනෙක්ගේ අර ඇස් කාන්තිමත් කියලා කියන්නේ ලස්සන ඇස් හැමෝටම තියෙන. නමුත් අර කෙනෙක්ගේ ඇස් හරි කාන්තිමත් ඇස් කියලා කියන්නේ ඒ වගේ හරි කියන්නේ පිරිසිදු කියන්නේ ක්ලියර් ඇස් දෙකක් තියෙන කට්ටිය හරි ලස්සනයි නේද? ඒෂිනීගේ වගේ. අයි මගේ වගේ. අයි ඩොක්ටර්ගේ වගේ. ඒ වගේ. ඉතින් අපි ඔය ගැන එහෙනම් තවදුරටත් ඉදිරියේදී තව බොහෝ කරුණු ගැන කතා බහ කරමු. අයිෆා මැනියුට්‍රා පුද්ගලික සමාගම මායලී ජයල තමයි හුරු පුරුදු ලිපිනේ ඔබට. ඒ වගේම 2770.10.7.95.98 දුරකථන මාර්ගත් විවෘතයි. ඔබට පුළුවන් බයවිට පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට. ස්තුතියි. අපි තව දවසක් හමු වෙමු. සමුගන්නම් ප්‍රාර්ථනා කරනවා යහපත් වූ දවසක්. ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය
කාන්තාවකට විශේෂයෙන්ම අවශ්‍ය ඊවනිං ප්‍රිම්රෝස් මෙන්ම රන්වන් පැටි සමගට අවශ්‍ය පෝෂක පරිපූර්ණව බයෝවිටාහි අඩංගුයි. රන්වන් පැහැති සමගට පරිපූර්ණ සත්කාරය බයෝවිටා. නිකලල් රන්වන් පැහැති සමක් ලබා දිය හැකි එකම අභ්‍යන්තර පෝෂකය බයෝවිටා පමණයි. රන්වන් පැහැති සමගට පරිපූර්ණ සත්කාරය බයෝවිටා.